T20 ලෝකස්ලන් තරගාවලියේ ඉන්දියා කණ්ඩායම ගමන සුපිරි 4 දිනාගේ වටේින් අතර කරන්න එංගලන්ත කණ්ඩායම සමත් වෙන්නේ කඩුරු 10ක ජයග්‍රහණයක් ලබාගෙන ඉන්දියාව ලොකු ගේමක් දීලා අන්තිම පන්දු අර පහේ හොඳ ප්‍රහාරයක් එල්ල කරලා ලබා ගන්න ලකුණු 169 එංගලන්ත කණ්ඩායම හඹා යන්නේ එක කඩුල්ලක්වත් දෙන්නේ නැතුව පන්දු 24කුත් ඉතුරු කරගෙන තරගයේ ආරම්භයේ ඉඳන් ඉන්දියා ප්‍රතිකරු ගොඩක් අමාරුවෙන් තමයි ලකුණු ලබා ගත්තේ ඉන්දියා නායක රොහිත් ශර්මා ලකුණු 25ක් ලබා ගන්න පන්දු 26කට මුහුණ දීලා කොහලි ලකුණු 50ක් ගන්න පන්දු 40කට පහර දීලා හතර වටේ ගහලා ලකුණු ලබා ගන්න සූර්ය කුමාර් යාදව් ලකුණු 14ක නතර කරන්න එංගලන්ත පන්දුවවන්න සමත් වෙනවා. ওই විදිහට ඉන්දියා ප්‍රතිකරුව අසරණ වෙද්දී අවසානයේ ප්‍රහාරයක් එල්ල කරන හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 63ක් ගහන පන්දු 33කට විතරක් මුහුණ දීලා හය පාර පහක් හතරේ පාර හතරක් එක්ක දිගහැරුණු හර්දික්ගේ ඉනිමත් එක්ක තනතිල්ලේ ගැටලුවක් නැහැ කියලා හඳුනා ගන්න එංගලන්ත ආරම්භක ප්‍රතිකරුව දෙන්නා ඉන්දියාවට ආරම්භයේ ඉඳන් පහර දෙන්නේ ඉන්දියාවේ පන්දුවවන්නන්ට හිතන්නවත් ඉඩක් ඉතුරු කරන්නේ නැතුව එංගලන්ත ඉනිම ආරම්භයේ ඉඳන් එල්ලවන මේ ප්‍රහාරය එක්ක ක්‍රීඩාංගණයේ ඉන්දියා ජයග්‍රහණය බලාපොරොත්තු වෙන ආපු දහස් ගණන් ඉන්දිය ප්‍රේක්ෂකයෝ ගොළු වෙන විදිහ තමයි දකින්න තිබුණේ. කොහොම වුණත් ඉන්දියාව තරගයේ තියාගන්න ඉන්දිය ජයඝෝෂා අවශ්‍ය නිසා හර්දික් ප්‍රේක්ෂකාගාරයෙන් දිගටම ජයඝෝෂාව ඉල්ලනවා. ඉන්දියා ප්‍රේක්ෂකයෝ ඊට පස්සේ ජයඝෝෂා නැගුවත් ඒ ජයඝෝෂා මැද අශ්වින් ඇතුළු ඉන්දිය පන්දුයවන බලකායේ රෙදි ගැලවෙන විදිහ තමයි අපි දැක්කේ. වින්සුරුවන්ගේ වගේම ICC පූර්ණ ආශිර්වාදයක ඉන්දියාව ගමන 2022 ලෝකස්ලන් තරගාවලියේදී ඒ විදිහට තමයි අවසන් වුනේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් ඇවුද්දී සබරි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.